නොදිත් ගුණ නිසාවෙනි. ප්‍රභූත්තම දේශපාලන පක්ෂයක් වශයෙන් ප්‍රචලිතව තිබූ එක්සත් ජාතික පක්ෂය පොදු ජනතාවගේ පක්ෂය බවට පත්කිරීමට ඔහු කළ මෙහෙවර අද්විතීයය. පොදු ජන සේවයේදී කල වේලාව නොතැකූ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජයවර්ධන රජයේ අග්‍රාමාත්‍යවරයා මෙන්ම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා වශයෙන් පූර්ව සැලසුම් ඇතිව කටයුතු දියත් කළේය. මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් එතුමා තේරීපත් වූ විට ජනසවිය ව්‍යාපෘති මගින් දිලිඳු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ දැවැන්ත ව්‍යාපෘතියක් දියත් කරන්නට ඔහු සමත් විය. ඒ සමග ඇඟලුම් කර්මාන්තයේ ස්වර්ණමය යුගය සනිටුහන් කරමින් ලංකාවේ සිව් දෙස දැවැන්ත ඇඟලුම් කර්මාන්ත 200ක් ආරම්භ කරන්නට එතුමා සමත් වූ අතර එමගින් රැකියා අවස්ථා දසදහස් ගණනක් හා වක්‍ර රැකියා ලක්ෂ ගණනක් නිර්මාණය වූයේය. එතුමාගේ අකල් වියුමත් සමග ලංකාවේ දේශපාලනයට අහිමි වූයේ යුග පුරුෂයෙකි. ඔහු තරමට බිම් මට්ටම ස්පර්ශ කළ හැකි ජනනායකයෙක්. ලංකාවේ නොසිටීම එයට හේතුවයි. ඒ සදාතරණීය නායකයාගේ පුත් සජිත් ප්‍රේමදාස මැතිතුමා ලංකාවේ ප්‍රජාව අතරට සම්ප්‍රාප්ත වන්නේ සාමාන්‍ය ජනතාවට සැනසුමක් එක් කරමිනි. කොළඹ රාජකීය විදුහලින් අධ්‍යාපනය ලැබූ සජිත් ප්‍රේමදාස මැතිතුමා එංගලන්තයේ මෙල්හිල් පාසලට ඇතුළත්ව එහි අධ්‍යාපනය නිමා කළේ. දක්ෂතම විදේශීය ශිෂ්‍යයාට හිමි ගෞරව සම්මානය දිනා ගනිමිනි. ඉන් නොනවතුන ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව හා ජාත්‍යන්තර සම්බන්ධතා වෙනුවෙන් ස්වකීය උපාධිය හිමි කරගත්තේය. විදේශ සම්බන්ධතා පිළිබඳව ඇමරිකාවේදී ලැබූ පුරුල් අධ්‍යයනය ඔහුගේ දේශපාලන ගමනට ඉමහත් ශක්තියක් විය. සජිත් ප්‍රේමදාස මැතිතුමා සක්‍රීය දේශපාලන ගමන් මගට පිවිසි පියා මෙන්ම බිම් මට්ටමේ ජන හදවත්වලට ආමන්ත්‍රණය කරමිනි. 1994 වසරේ සිට දැවැන්තම ප්‍රතිවාදියෙකුගේ කඳවුර වූ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඇරඹූ මෙම ජන සහන වැඩපිළිවෙල ක්‍රමයෙන් දීප ව්‍යාප්ත වැඩසටහනක් බවට පත්වේ සාමාන්‍ය ජනතාවගේ ඉල්ලීම නිසාමය. එක්සත් ජාතික පක්ෂ රජයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් එතුමා යහපාලන රජය පත්වීමෙන් පසුව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසට සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කළේය. අද නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් තම නොනිමි මෙහෙවර අඛණ්ඩව ඉටු කරන නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පක්ෂයේ ආශිර්වාදය මැද මේ සම්ප්‍රාප්ත වන්නේ විජයග්‍රහණයේ අභිමානවත් කූට ප්‍රාප්තියටයි. පාක්ෂිකයන් පක්ෂය පමණක් නොව රට සියලුම රට වැසියන් දිනවීමේ පරිවර්තනයක ඇරඹුම එතුමා සනිටුහන් කරන්නේ මෙලෙසිනි. වසර 25කට පසු අපේ රටේ ඔබේම ජව සම්පන්න ජනාධිපතිවරයා බිහි කරන්නට මුළුමහත් ලාංකීය ජනතාවම සැදී පැහැදී සිටින මොහොතක අනාගත ශ්‍රී ලංකාවට මාතෘභූමියට වසන්තය රැගෙන මෙරටේ තරුණ තරුණියන්ට තාක්ෂණයෙන් පිරිපුන් අනාගතයක් සාක්ෂාත් කරන්නට අපකැප වෙන එදා ඉතිහාසයේ සිටි පෙර රජ දරුවන් මෙන් වෙහෙර විහාර, දාගැබ්, පල්ලි පන්සල්, කෝවිල් යළි යළිත් මේ මාතෘභූමිය මත ප්‍රතිනිර්මාණය කළ ඒ අපූර්ව නායකත්වය. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ නොනිදන අමාත්‍යංශයක් රටට දායාද කරමින් පැය 24 පුරාවටම මේ රටේ තුගී දුප්පත් ජනතාවගේ හෘද ස්පන්දනය මැනවින් හඳුනාගෙන හැම මොහොතකම රටට වැඩක් කරන අපේම ආදරණීය ජනතා නායකයාණනි, ශ්‍රී ලංකාවේ සියලුම ජාති කුල අතර තමන්ගේ අනාගත අභිමානය ඔහුයි යන්නට ශ්‍රී ලංකා ඉතිහාසයට එකතු කරන අපූර්ව තමුන්නාස්සලගේ ආදරණීය ජනතා නායකයාණනි, එහෙමනම් ආදරණීය මව්වරුනි, පියවරුනි, සහෝදර සහෝදරයනි, මේ රටේ කාන්තාවන් වෙනුවෙන් කාන්තා ප්‍රඥප්තියක් මේ මොහොත වන විටත් එළි දක්වා ශ්‍රී ලංකාවේ කාන්තා පරපුරේ අනාගතය අභිමානයක් කරන්නට අපකැප වෙන අනාගත ශ්‍රේෂ්ඨ නායකයාණනි, මේ ලක්තරණේ අනාගතයයි. දැක්මක් ඇති නායකයෙක්,
ඒවගේම දර්ශනයක් ඇති නායකෙක්, කෙලින් කතා කරන නායකෙක්, මුළු රටටම වැඩ කරන නායකෙක්, එවනම් දේශ දේශාන්තරවලින් පවා පිදුම් ලබමින් මේ රටේ නොවැම්බර් මාසයේ 17 වෙනිදාට ජනතාවට ඔටුනු පළඳවන තමුන්නාස්සේලාගේ ආදරණීය ජනතා සේවක සාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන අනාගත ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම ජව සම්පන්නම ජනාධිපති සජිත් ප්‍රේමදාස මැතිතුමනි, ඔබතුමාටයි ගෞරවාන්විත ආරාධනාව. ඊළඟට ඡායන ඓතිහාසික මේ මහා ජනගංගාව ආමන්ත්‍රණය කරන්නට. ඡායල මැතිවරණ කොට්ටාසේ ප්‍රධාන සංවිධායක ගරු ජෝසෆ් මයිකල් පෙරේරා හිටපු කථානායකතුමනි, අප හිතාදර ගරු කාවින්ද ජයවර්ධන මැතිතුමනි, ගරු විජිත් විජිතමුණි සොයිසා, අප හිතාදර කටාන සංවිධායකතුමනි, අප හිතවත් ගරු පළාත් සභා මන්ත්‍රීතුමන්ලා වන ශ්‍රීනාත් පරේරා, ශිරන්ත අමරසේකර, සිරිකමල් සිල්වා, ජෝර්ජ් පෙරේරා, රෝස් ප්‍රනාන්දු, ඩග්ලස් ප්‍රනාන්දු, ඒ වගේම රුවින්ද අබේරත්න නියෝජ්‍ය නගරාධිපතිතුමා ප්‍රමුඛ සියලූම නගර සභා ප්‍රාදේශී සභා මන්ත්‍රීතුමන්ලා, මන්ත්‍රීතුමියන්ලා, අපේක්ෂකතුමන්ලා, අපේක්ෂකතුමියන්ලා, පැමිණ සිටින දයාබර හිතාදර නගරවාසී, ප්‍රදේශවාසී, ගම්වාසී හිතාදර මව්වරුණී, පියවරුණී, සහෝදර සහෝදරියනී, මිත්‍රවරුණි, අද මමත් අපත් සමඟ අලුතින් එකතු වුණු ගරු නියෝමාල් පෙරේරා ඇමතිතුමත්, අපි අද පුත්තලම මැතිවරණ කොට්ටාසෙත්, වෙන්නප්පුව මැතිවරණ කොට්ටාසෙත් මහජන රැලි පවත්වලා මේ මොහොතේ ජායල ඔබ සීරු දෙනා ආමන්ත්‍රණය කරලා, ඉන් පසුව කැලණිය මැතිවරණ කොට්ටාසේ මහා ජන රැලියට ගිහිල්ලා, ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ වෘත්තිවේදී ආමන්ත්‍රණය කරලා අපි බලාපොරොත්තු වෙනවා අපේ ජව සම්පන්න මැතිවරණ ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කරමින් රටේම සෑම මැතිවරණ කොට්ටාසයක් ආවරණය වන ආකාරයට ප්‍රධාන රැස්වීම් 151ක් ක්‍රියාත්මක කරන එකම දේශපාලන ගමන හංසයාගේ ගමනයි කියන එක මම බොහොම ආඩම්බරෙන් ඔබලට ප්‍රකාශ කරනවා. හිතාදර මිත්‍රවරුනි,
ජායල මැතිවරණ කොට්ටාසේ ජෝසෆ් මයිකල් පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වෙන් අද මේ පවත්වන මහා ජනරැලියේදී මම අදහස් කරනවා තමුන්නාන්සේලාට කාලීනව වැදගත් වන කරුණු කාරණා කිහිපයක් ඉදිරිපත් කරන්න. හිතවත් මිත්‍රවරුනි, රටක් පාලනය කිරීමේදී මූලිකම ප්‍රධානතම සිද්ධාන්තය විය යුත්තේ රටේ සෞභාග්‍ය, රටේ ජනතාවගේ සුභසිත, රටේ අනාගත අභිවෘද්ධිය, රටේ ජාතික අවශ්‍යතාවය, මෙවන් කරුණු කාරණා කේන්ද්‍ර කරගෙන රට දියුණුවක් කරාගෙන යයි, රට සංවර්ධනයක් කරාගෙන යයි. ඒක තමයි රටක ජාතික නායකත්වය තුළ තිබිය යුතු ප්‍රධාන ගුණාංග. අපේ රට මිත්‍රවරුනි, දශක ගණනාවක් මුළුල්ලේ සාම්ප්‍රදායික ගතානුගතික යල් පැනගිය ක්‍රමවේදයන් තුළ ඉබි ගමනින් ඉදිරියට යන රටක් බවට පත් වෙලා තිබෙන. ඒක අද ඊයේ සිදු වූ දෙයක් නෙමෙයි. කාලයක් මුළුල්ලේ රටක් හැටියට අපි තීන්දු කරන්නට ඕන. අපි දශක ගණනාවක් මුළුල්ලේ මේ ගිය ඉබි ගමන නතර කරලා නව දැක්මක් තුළින්, අලුත් දර්ශනයක් තුළින් ජනතාවාදී ජනහිතකාමී ප්‍රගතිශීලී නායකත්වයක් තුළින් අපේ මාතෘභූමිය රටක් හැටියට ඉහළ තලයකට අපි ගෙන යනවද නැද්ද කියන තීන්දුව අපි ගන්නට ඕන. රටක් හැටියට අපි අලුත් විදියට හිතන්නට ඕන. සම්ප්‍රදානුකූල රෙගුලාසි වලට, රාමු වලට හිර වෙලා කොටු වෙලා යල් පැන ගිය ක්‍රමවේද සහ පුද්ගලින්ගේ ගමනක් තුළින් අර පරණ විදිහට යනවද? ගැස්සි ගැස්සි කසිකබල් ඩක්කුවක් වගේ අතරමඟ හිරවෙවි යනවද? එසේ නොමැතිව අපි රටක් හැටියට සද්දන්ත ගමනක් යනවද? රට ගොඩනගන ජව සම්පන්න ශීඝ්‍රගාමී ආර්ථික සංවර්ධන රටාවක් තුළ මේ රටේ පොදු ජනතාවගේ අතමිට සරු කරන යුගය බිහි කරනවද නැද්ද කියන තීන්දුවයි අපි මෙවර ජනාධිපතිවරණයේදී ගත යුත්තේ. බොහෝ දෙනා වේදිකාවල නැග්ගහම බොහොම ලස්සනට සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන මම මිත්‍රවරුනි, සංඛ්‍යාලේඛන වලට වැඩිය මහ පොළොවේ යථාර්ථයට මුහුණ දෙන පුද්ගලෙ, පොදු ජනතාවගේ සැබෑ ඕනෑපාකම් පිළිබඳව හොයලා බලන පුද්ගලෙ. දැන් ගියාණ්ඩුවේ ලොකු ලොක්කු කිව්වා ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 කිරීමයි අරමුණ කියලා. තවත් ඇත්ත කියනවා දැන් ඒ 4000 අපි ලබාගෙනලු ඒක පුද්ගල ආදායම ත්‍රිරෝද රථයක නැගලා
ඒ රියදුරත් එක්ක කතා කරනකොට අපි ප්‍රශ්න කරන්නට ඕන. ඔය ඒක පුද්ගල ආදායමේ කියන ඩොලර් 4000 අපේ රටේ කී දෙනෙකුගේ අතේ තියෙනවද? මිත්‍රවරුනි, අපේ රටේ ජන සමාජය තුල බරපතල අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒ අසාධාරණය තුල මේ රටේ පොදු ජනතාව දුක් විඳිනවා. මේ සමාජ රටාව තුල පවුල් බලයයි ධන බලයයි කියන සීමිත ඉහළ කණ්ඩායම රටේ ජාතික ආදායමෙන් වැඩි කුට්ටියක් Tamanට ගන්නවා. මේ රටේ මැද පන්තිය, මධ්‍යම පන්තිය ඇතුළු දුප්පත් ජනතාව, රාජ්‍ය සේවක ප්‍රජාව මේ රටේ ප්‍රගතියෙන් වර්ධනයෙන් භුක්ති විඳින්නේ ඉතාමත්ම සොච්චං සුළු කොට්ටාසයක්. මෙවන් තත්ත්වයක් තුල අපි අවබෝධ කරගන්නට ඕන, අපේ මේ ව්‍යායාමයේ එක අරමුණක් වන්නේ සමාජ සමානාත්මතාවය නිර්මාණය කිරීමයි. ආර්ථික වර්ධනය 6%, 7%, 8% කියනකොට මහපාරේ සිටින පොදු ජනතාවට තමන්ගේ මුදල් පසුම්බියට ඒව දැනෙන්නට ඕන. මහජනතාව විශ්වාස කරන්නට ඕන අර පෙන්වන ප්‍රතිශත තුලින් තමන්ගේ බඩකට පිරෙනවයි කියන කාරණාව. හිතවත් මිත්‍රවරුනි, සමීක්ෂණ වලින් හෙළිදරව් වෙලා තිබෙනවා සමස්ත ජනගහනෙන් මේ රටේ 45%ක්ම ශක්තිමත් ජන ජීවිතයක් ගත කිරීම උදෙසා උපයා ගත යුතු ආදායම උපයන්නේ නැහැ. ජීවන බරින් මිරිකිලා, බදු බරින් තෙරපිලා, මහා සමාජීය ආර්ථික පීඩනයකට අසහනයකට රටේ ජනතාව පත් වී සිටින මොහොතක මේ රටේ නිහන බහුතරය වෙනුවෙන් දැවැන්තම හඬ නගන ජනතාවාදී ජනහිතකාමී ජනාධිපතිවරණ අපේක්ෂකවරයා හැටියට අපේ සදාදරණීය ඔබ සියලු දෙනාටම මම පොරොන්දු වෙනවා ජනාධිපතිවරණ ජයග්‍රහණය ලබලා ඉතාමත්ම කෙටි කාලයක් තුල අපේ ජන සමාජයට ආර්ථිකයට ලබා දිය යුතු උපරිම මූල්‍ය ශක්තිය ලබා දීලා ග්‍රාමීය නාගරික ආර්ථිකයේ මුදල් සංසරණය වර්ධනය කරලා තමුන්නාන්සේලාට අතමිට සරු යුගය අපි නිර්මාණය කරනවායි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි හැම වෙලාවෙම බලන්නට ඕන පොදු ජනතාවගේ මුදල් පසුම්බියේ කොපමණ මුදලක් තිබෙනවද, කොපමණ ආදායමක් ලබනවද, ඒ ආදායමින් පවුලේ සමාජිකින් දරුමල්ලෝ ටික රැකගන්න පුළුවන්ද, තමන් ජීවත් වෙන ජන ජීවිතය පිළිබඳව සෑහීමකට පත් වෙනවද, තමන් ජීවත් වෙන ජන ජීවිතය තුල ආත්ම තෘප්තියක් ලබනවද? මිත්‍රවරුනි, භූටානයේ කියන රාජ්‍යය දල දේශීය නිෂ්පාදනයේ කියන ඒ ආර්ථික ශේෂ්ත්‍රයේ මින්ම සහමුලින්ම ඉවත් කරලා අද ඒ අය බලනවා දල දේශීය සතුට ගැන.
කොච්චර සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරත් කොච්චර දේවල් ගැන කොච්චර කයිවාරු ගැහුවත් මහ ජනතාව තුල සතුටක් තිබෙනවා. ජන ජීවිතය ගැන සෑහීමකට පත් වෙනවා. ඒ කරුණු කාරණා දිහා බලනකොට මම ඔබ සීලු දිනාටම කියන්න කැමතියි, ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව අපි මේ රටේ නිර්මාණය කරන පොදු ජන යුගයේ හරහා රටේ තීන්දුව තීරණ ගන්නකොට මේ රටේ සාමාන්‍ය ජනතාවට ඒ අයගේ කරපිට බදු බර අසහනය පීඩනය පටවන්නේ නැතුව තිබෙන්නා වූ බදු බරින් ඔබලාව නිදහස් කරලා ඔබතුමන්ලාගේ ජන ජීවිතය සෞභාග්‍ය සම්පන්න කරන්නට මේ සජිත් ප්‍රේමදාස දිවි හිමියෙන් කැප වෙනවායි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හිතාදර මිත්‍රවරුනි, මේ රටේ දුගී දුප්පත්කම තුරන් කිරීම සඳහා අපි ශීඝ්‍රගාමී වැඩසටහනක් ආරම්භ කරනවා. සමෘද්ධි වැඩසටහනට අමතරව රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජනසවි වැඩසටහනත් අපි ක්‍රියාත්මක කරනවා. වැඩ දෙකක් ක්‍රියාත්මක කරනවා. මොකද හේතුව? අපිට අවශ්‍යයි ඉක්මනින්ම මේ රටේ දුප්පත්කම තුරන් කරන්න. සදාකාලිකව දුප්පත්කමේ තෙරපිලා සිටින ජන කොට්ටාසය ඒ තත්ත්වෙන් අපි ගොඩ ගන්නට ඕන. ඒ නිසා ජනාධිපතිවරණ ජයග්‍රහණයක් සමග අපි සමෘද්ධියක් ලබා දෙනවා, ජනසවියක් ලබා දෙනවායි කියලා මං තමුන්නාන්සලාට කියන්න කැමතියි. මේ රටේ පාසල් යන දූ දරුවන්ට නිලැනුම් කට්ටල දිවා ආහාර ලබා දුන්නේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. දිවා ආහාරය කප්පාදු කරේ මගේ ප්‍රතිවාදී අපේක්ෂකයාගේ පාර්ශවය. මම ඔබතුමන්ලට කියන්න කැමතියි, 44 ලක්ෂයක් පාසල් යන දූ දරුවන් තමයි අපේ රටේ අනාගතය, අපේ රටේ ජීවය ප්‍රාණය හයිය. ඒ නිසා මිත්‍රවරුනි, නියත වශයෙන්ම නිල ඇඳුම් කට්ටල දෙකයි දිවා ආහාරයයි ඒ දුවා දරුවන්ට පාසල් යන්නට සපත්තු කුට්ටමයි ඒ සියල්ලක්ම ලබා දෙන්නට අපි 16 වෙනි දැන් පස්සේ කටයුතු කරනවා. ඇයි අපි එහෙම කරන්නේ? ඒ කරන්නේ රටේ දරුපරපුර සුරක්ෂා කිරීම, රටේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක්. දුවා දරුවන් පාසල් ගිහිල්ලා කලන්තේ දානකොට තමන්ගේ අධ්‍යාපන කටයුතු හරියාකාරව කරගෙන යන්නට බැරි වෙනවා. තමන්ගේ අධ්‍යාපනික වැඩපිළිවෙල හරියට කරන්නට බැරි වෙනවා. එතකොට අපේ අරමුණ වන බුද්ධිමත් ජන සමාජයක් නිර්මාණය වීම කඩාකප්පල් වෙනවා. අන්න ඒ නිසා තමයි සමාජ සමානාත්මතාවය ස්ථාවර කිරීමට රටේම පාසල් දූ දරුවන්ව එක තැනකට එක මට්ටමකට ගෙන ඇවිල්ලා හොඳ නිල ඇඳුමක් සහිතව අද දවසේ නිල ඇඳුම ඇඳලා රෑට ඒක හොදලා ආපහු ඒක හෙට දවසේ අඳින ක්‍රමය වෙනස් කරලා කට්ටල දෙකක් ලබා දෙන්න යන්නේ ඒ නිසයි. දිවා ආහාරය ලබා දෙන්නේ හොඳ ශක්තිමත් නිරෝගී සම්පන්න අධිපෝෂණෙන් ශක්තිමත් වුණු දරුපරපුරක් නිර්මාණය කරන්නයි. මේවා කියනකොට අපේ ප්‍රතිවාදීන් අපෙන් ප්‍රශ්න කරනවා, කොහෙන්ද මේවට සල්ලි කියලා. මම ඒ ඇත්තන්ගෙන් අහන්න කැමති, නෙළුම් කුළුණ හදන්න සල්ලි කොහෙන්ද ආවේ?
සූරියරව ක්‍රිකට් ක්‍රීඩාංගණය හදන්න කාගෙන් ණය අරගෙනද ඒ සල්ලි ලබා ගත්තේ? නෙළුම් කුළුණු හදන්න පුළුවන් නම්, ක්‍රීඩාංගණ හදන්න පුළුවන් නම්, ඇයි දෙයනේ අපේ රටේ 44 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට දිවාහාර දෙන එක වරදක් වෙන්නේ? සපත්තු කුට්ටම ලබා දෙන එක වරදක් වෙන්නේ? යාපනයේ හදලා තියෙනවා ජනාධිපතිවරයාට ගිහිල්ලා ජීවත් වෙන්න රජමාලිගාවක්, පිහිනුම් තටාකත් සමග, කාය වර්ධන මධ්‍යස්ථානත් සමග. යාපනයේ පුළුවන් නම් රජමාලිගා හදන්න ජනාධිපතිවරයාට සුරසප විඳින්න. සමෘද්ධියයි ජනසභියයි දෙකම එකට දෙන්නට මොකද්ද තියෙන අමාරුව? කවුද කියන්නේ සල්ලි නැහැ කියලා? මම ඔබලට කියන්න කැමතියි, ඕන තරම් සල්ලි දිනනවා, ඕන තරම් සල්ලි දිනනවා. ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ තමයි ඔය ජනාධිපති පුටුවට යනකොට ඔය ප්‍රතිවාදීන් මවන සිහිනයක් තියෙනවා. ඒ තමයි ආපහු ජනතාවගේ කරපිටින් ගිහිල්ලා රටේ මහා භාණ්ඩාගාරය තමන්ගේ පවුලේ පුද්ගලික දේපල බවට පරිවර්තනය කරගෙන තමන්ට ඕන විදිහට තමන්ටම බෙදා ගැනීමේ සංස්කෘතිය නිර්මාණය කරන්න. මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි, මොනම ආකාරයකින්වත් අපි රටේ ජනතාවගේ දේපල සම්පත අපි අවභාවිතා කරන්නේ නැහැ. මේ රටේ මහජන සම්පත තමුන්නාන්සේලාගේ අයිතියක්. දේශපාලඥයන්ට පාලකයන්ට අයිති දෙයක් නෙවෙයි. අපි මේ අවුරුදු 5-5ට පත් වෙන තාවකාලික භාරකාරයෝ, තාවකාලික දේශ සේවකයෝ, දේශපාලකයෝ නෙවෙයි. තාවකාලිකව තමුන්නාන්සලා දුන්නු භාරය ජනතා විශ්වාසය තුල ක්‍රියාත්මක කරන නියෝජිතයෝ අපි. ඒ නිසා මිත්‍රවරුනි, රටේ ඉහළම තලයට යනකොට අපි පරමාදර්ශී චරිතයක් වෙන්නට ඕන. මේ රටේ පුරුද්දක් තියෙනවා, ආණ්ඩු වෙනස් වෙන ගානට, අලුත් ආණ්ඩු බිහිවෙන ගානට මහා ලොකු විහිළු සහගත දෙයක් වෙනවා. අලුතෙන්ම පාලකයන්ට ගෙන්නනවා වාහන, කෝටි ප්‍රකෝටි ගණන් තමුන්නාන්සලාගේ සල්ලි වියදම් කරලා පාලකයන්ට නිල නිවාස හදා ගන්නවා. මේ ඉන්න නිල නිවාස ඕන තරම් ඇති. මම ඔබතුමන්ලට කියන්න කැමතියි, තමුන්නාන්සේලා මේ රටේ ජනාධිපතිවරයා හැටියට මාව පත් කරනකොට මම පොරොන්දු වෙනවා මම මටම වෙඩි නොවදින වාහන ගෙන්න ගන්න නැන්නේ අලුතෙන් පිට රටෙන්. ඒක මහා අපරාධයක්. අලුතෙන් ආණ්ඩුවට යාන වාහන ගෙන්න නැහැ. පරිපූර්ණ ඇස්තමේන්තු තමලා රටේ පාලකයන්ට සුරසප ජීවිත ලබා ගන්නට පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන් කරගන්නේ නැහැ. සජිත් ප්‍රේමදාසත් සමග ආණ්ඩුවක් හදනවායි කියන්නේ මුළු පාලක කොට්ටාසෙම සැරසෙන්නට ඕන දුෂ්කර ක්‍රියා කරලා දුක් විඳලා පොදු ජනතාවගේ දෙපතුල ළඟට ගෙහිල්ලා ශක්ති සම්පන්න කාර්යක්ෂම ජනතා සේවාවක් ඉටු කිරීමයි අපේ මේ දේශපාලන ගමනේ, දේශ සේවක ගමනේ එකම අභිප්‍රාය. හිතවත් මිත්‍රවරුනි, ජාතික ආරක්ෂාව බොහෝ දෙනා කතා කරන මාතෘකාව. මේ ජාතික ආරක්ෂාව ස්ථාපනය කිරීම සඳහා අපි අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. අපේ රටේ බුද්ධි අංශය
සම්පූර්ණයෙන්ම නිර්දේශපාලනීකරණය කරලා රටේ උන්නතිය තකා කටයුතු කරන බුද්ධියංශයක් අපේ රටේ අලුතෙන් නිර්මාණය කරන්නට අපි කටයුතු කරන. දේශපාලන ඇඟිලි ගැසීම් තොර ජාතික ආරක්ෂක ව්‍යූහයක් අපි නිර්මාණය කරන්නට යනවා. ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, සිවිල් ආරක්ෂක බලකායට, ජාතික ආරක්ෂක ඒ ව්‍යූහය තුල අලුතෙන් පුහුණු වීම කරලා නව ආයුධ ආම්පන්න ලබා දීලා නවීන ක්‍රමවේද පිළිබඳව හොඳ පුහුණු කිරීම, අධ්‍යයන කිරීම වලට අපේ රණවිරු පරපුර ලක් කරලා නූතන ත්‍රස්තවාදී බලවේගවලට මුහුණ දෙන්න පුළුවන් ඉතාමත්ම නම්‍යශීලී ජව සම්පන්න ඕනම අභියෝගයකට මුහුණ දෙන ජාතික ආරක්ෂක ක්‍රමෝපායක් අපි සකස් කරලා තිබෙනවා. ඒ වැඩ පිළිවෙලට නායකත්වය ලබා දෙන්නට කිසිදු පැකිලීමකින් තොරව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාව අපි පත් කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දැන් හිතාදර මිත්‍රවරුනි, මගේ ප්‍රතිවාදියා මාධ්‍ය සමග කරපු සාකච්ඡාවකදී හෙළිදරව් කරා යුද ජයග්‍රහණයේ වීරයා එවකට යුද හමුදාපතිතුමයි කියලා. ඇහුවා ඔහුගෙන් ප්‍රශ්නයක්, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, ආරක්ෂක අංශය අමාරුවේ වැටෙන ප්‍රශ්නයක්. හරිනම් මේ රට ශක්තිමත් කරන්නට ඉදිරිපත් වෙන ජනනායකෙක් හැටියට ඒ අහපු ප්‍රශ්නයට කොන්ද කෙලින් තියාගෙන උත්තර දෙන්න තිබ්බා. මොකක්ද අහපු ප්‍රශ්නය? යුද හමුදාව රණවිමේදී ඒ ක්‍රියාත්මක කරපු මෙහෙයුම් තුළ විපතට පත් වූවන් ගැන ප්‍රශ්නය. මොකක්ද ලැබුණු උත්තරය? කෙලින්ම අත හොදගත්තා. අපෝ, මම නෙවෙයි හමුදාව පාලනය කරේ, මගේ අයියත් නෙවෙයි හමුදාව පාලනය කරේ, ඒ ඔක්කොම කරේ හමුදාපතිතුමයි කියලා කිව්වා. ඒකෙන් එක හොඳක් වුණා. අවුරුදු 10ක් තිස්සේ මහ පොළව ඉඹලා ටෙලි නාට්‍ය හදලා, චිත්‍රපට හදලා, ගීත නිර්මාණය කරලා, කවි නිර්මාණය කරලා, කරන්න තියෙන ඔක්කොම දේවල් කරලා යුද ජයග්‍රහණේ එදා තමන්ට ලියාගත්තු සින්නකර ඔප්පුව අවසානයේ ඒ ඔප්පුව හිමි ජාතික වීරයා වන ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට දෙන්න දුණා. ඉතින් හරිනේ මිත්‍රවරුනි, මගේ ධ්‍යානනුත් හැමදාම කිව්ව දෙයක් තමයි සත්‍යය කවදා හෝ ජය ගනී. බොරුව හැමදාම දිනන්නේ නැහැ. බොරුව තාවකාලිකයි. මිත්‍රවරුනි, මම කියන්න කැමති තමුන්නාන්සලාට ත්‍රස්තවාදී කටයුතු මෙහෙවන, ක්‍රියාත්මක කරන, සැලසුම් කරන කණ්ඩායමක් සිටිනවා නම්, කොට්ටාසක් සිටිනවා නම්, අපි ඒ අයව නීතිය හමුවට ගෙනල්ලා ත්‍රස්තවාදී ක්‍රියාවන් වලට සම්බන්ධ වුණු සියලුම දෙනාට අපිට සිද්ධ වෙනවා රටක් හැටියට මරණීය දඬුවම් ලබා දෙන්න. අපි ඒක ක්‍රියාත්මක කරන්නට උන අකමැත්තෙන් වුණා. ජීවිතයක් ගන්නවයි කියන ඒවට, ජීවිතයක් නැති කරනවයි කියන එක පිළිබඳව මම සතුටට පත් වෙන පුද්ගලෙක් නෙමෙයි. නමුත් කටුවාපිටිය දේවස්ථානේ, කොච්චිකඩේ දේවස්ථානේ, සියොන් දේවස්ථානේ ඒ නීච ත්‍රස්ත ප්‍රහාරෙන් මරුමුවට පත් වූ ඒ අහිංසක දරුමල්ලෝ ගැන, පවුල් ගැන කවුද කතා කරන්න ඉන්නේ? කවුද ඒ අය වෙනුවෙන් පෙනී හිටින්නේ? එවන් නීච ක්‍රියාවන් සැලසුම් කරපු කට්ටියට අපේ රටේ දෙන්න පුළුවන් එකම දනුවම
ජීවිතාන්තය දක්වා හිරගෙදරට යැවීමද? නෑ මිත්‍රවරුනි, රටක් හැටියට ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙහෙදෙන් තොරව මේ රටේ ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක කරන සියලුම දෙනාට ඒ හරියාකාරව අධිකරණයේ ඔප්පු වෙනකොට කණගාටුයි, අනිවාර්යෙන්ම මරණීය දණ්ඩනය ලබා දෙන්නට අපේ ආණ්ඩුවක් යටතේ අපි කටයුතු කරනවා. එතකොට මිත්‍රවරුනි, මේ වගේ නීච ක්‍රියාවන් සැලසුම් කරන ඇත්තෝ ත්‍රස්තවාදීන් දෙපාර තුන් පාර හතර පාර පස් පාර හිතයි මේ වගේ සැලසුම් වලට සම්බන්ධ වෙන වෙනවද නැද්ද කියන කාරණා. දැන් අර කුරිරු ප්‍රහාරය එල්ල කරන්නට සැලසුම් කරපු කණ්ඩායම් අහු වෙලා තියෙනවා. මම තරේම කියා සිටිනවා, ආයේ කතා දෙකක් නැහැ, මරණීය දණ්ඩනය ලබා දී යුතුමයි. එතනින් අපි නතර වෙන්නේ නැහැ. මේ රටේ කුඩු ජාවාරම ක්‍රියාත්මක කරන කුඩු මාෆියාව, කුඩු වෙළෙන්දො ටික ඊසි කෑෂ් ක්‍රමේ හරහා අපේ රටේ පාසල් පද්ධතියේ සිසු දූ දරුවන් කුඩු ව්‍යාපාරයට හවුල් කරගෙන මේ රටේ ඒ තරුණ දරුවන්ගේ ජීවිත විනාශ කරන කුඩු ව්‍යාපාරිකයන්වත් අනිවාර්යෙන්ම අපි මරණීය දණ්ඩනය එල්ල කරන්නට, මරණීය දණ්ඩනයට යටත් කරන්නට අපි කටයුතු කරනවා. මිත්‍රවරුනි, මේ ජන සමාජයේ අතිමහත් බහුතර පොදු ජනතාව අපි රැකගන්නට ඕන. ජාතික ආරක්ෂාව කියන්නේ ත්‍රස්තවාදීන් විනාශ කිරීම නෙමෙයි, කුඩු ව්‍යාපාරය විනාශ කිරීමත් මගේ ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියේ ඉහළම ප්‍රමුඛතාවය ලබන වැඩසටහනක් කියන එක මම මතක් කරන්න කැමතියි. එරක හිතාදර මිත්‍රවරුනි, අපි බලාපොරොත්තු වෙනවා කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරික ක්ෂේත්‍රය විශේෂ ආර්ථික පැකේජ හරහා ඒ අයගේ ජන ජීවිතය සුඛිත මුදිත කරන්න. මේ රටේ මධ්‍යම පන්තිය බදුබරින් තෙරපිලා මිරිකිලා ඉතාමත්ම ශිෂ්ට සම්පන්න ජීවිතයක් ගත කරන්නට කටයුතු කරන අපේ රටේ මැද පන්තිය වෙනුවෙන් රටක් හැටියට ගත යුතු ඒ ඉහළම තීන්දුව තීරණ ටික අරගෙන ඒ අයගේ ජන ජීවිතයක් රැකගන්නට ආරක්ෂා කරන්නට අපි කටයුතු කරනවා. රාජ්‍ය සේවක ක්ෂේත්‍රය අපි රකිනවා, අපි ආරක්ෂා කරනවා. මොනම රාජ්‍ය ආයතනයක්වත් පෞද්ගලීකරණයට ලක් කරන්නේ නැtei කියන එක මම මේ අවස්ථාවේ බොහොම පැහැදිලිවම කියනවා. රටේ රාජ්‍ය ආයතන, රටේ දේපල කුණු කොල්ලට විකුණපු ඉතිහාසය, ඒ අමිහිරි ඉතිහාසය දශක ගණනාවක් පුරාවට අපි හොඳින් දන්න ඒ ඉතිහාසය අපි අවසන් කරලා රාජ්‍ය පෞද්ගලික ව්‍යවසායකත්ව හවුල් ව්‍යාපාර තුලින් රාජ්‍ය අයිතිය රැකගෙන පාඩු ලබන ආයතන, රටට ප්‍රතිලාභයක් ගෙන දෙන ආයතන හැටියට දියුණු කරන්නට අපි කටයුතු කරනවා. කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් තමයි අපේ රටේ ආර්ථික එන්ජිම. ඒ වගේම කුඩා පරිමාණයේ පුංචි වෙළෙන්දොන් අපි රැකගන්නට ඕන. කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය අපි දියුණු කරනවා, ආරක්ෂා කරනවා. මේ රටේ ප්‍රථම වතාවට හැම වගාවක්ම කරන හැම ගොවියෙකුටම අපි නොමිලේ පොහොර ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මෙතනින් ඒ වියදම කරනකොට මම ඔබතුමන්ලට කියන්න කැමතියි,
රටේ පාලකයන්ගේ වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ ටික අපි ලොකු ප්‍රමාණයකින් කප්පාදු කරනවා. කප්පාදු කරලා ඒ මුදල් ටික රටේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරලා සද්දන්ත තේජස්වන්ත අභිමානවත් මාතෘභූමියක් අපි අනිවාර්යෙන්ම බිහි කරනවාමයි කියලා තමුන්නාන්සේලාට ප්‍රකාශ කරමින් ජායල මැතිවරණ කොට්ටාසේ ඔබ සීලු දෙනාගේම අනාගත වගකීම ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙහෙදෙන් තොරව රණසිංහ ප්‍රේමදාසගේ පුතා හැටියට සජිත් ප්‍රේමදාස බාර ගන්නවයි කියලා ප්‍රකාශ කරමින් ඔබ සීලු දෙනාටම තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, අසලාමු අලේකුම්, වණක්කම්. ජනතාව සතුටින් තබන ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන ජව සම්පන්නම ජනාධිපතිතුමාට තමුන්නාසේගේ ආදරණීය ජනතා නායකයාට සජිත් ප්‍රේමදාස මැතිතුමාට එකට එක්වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා. එක්ම ඉදිරියට යන මඟ හැදුනා. එක්ම ඉදිරියට යන මඟ හැදුනා. හදින් හද හිතින් හිත මුළු නගර නගර ගම්බින් පාසා ඔබත් මමත් අද එක්ව නගමු ජය ජය ගෝෂා. හදින් හද හිතින් හිත මුළු නගර නගර ගම්බින් වාසා ඔබත් මමත් මුළු රටත් රට අද එක්ව නගමු ජය ජය ගෝෂා. සදා හරිත මිනිසත්කම වපුරා දූවිලි පොළොවෙත් ජීවය පතුරා මිනිසත් පවුරක් සබැඳි රට රැකුණා. එක්ව ඉදිරියට යන මඟ හැදුනා. හදින් හද හිතින් හිත මුළු නගර නගර ගම්බින් පාසා ඔබත් මමත් මුළු රටත් රට අද එක්ව නගමු ජය ජය ගෝෂා. හදින් හද හිතින් හිත මුළු නගර නගර ගම්බින් පාසා නිදහස් යුගයක සැනසුම පැතිරේ මගේ රට ආයෙත් අවදි වුණා. එක්ව ඉදිරියට යන මඟ හැදුනා. එක්ව ඉදිරියට යන මඟ හැදුනා. හදින් හද හිතින් හිත මුළු නගර නගර ගම්බින් වාසා සජිත් ප්‍රේමදාස මැතිතුමාට තමුන්නාසේලාගේ ආදරණීය ජනතා නායකයාට අනාගත ජනාධිපතිතුමාට Sajid, 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 Sajid.